හරියට වෙනවද? මේවා හරියට වෙයිද? නැත්නම් මේ කර්මංශාල කඩා වැටෙයිද? වැටුණාට පස්සේ අපිට ආයේ ආනයනය කරන්න වෙයිද? එතනෝල්, දුඹුරු සීනි, ළමයින්ට බේට් ටික ගෙන්න ගන්න බැරිය ආණ්ඩුව එතනෝල් ආනයනය කරන්න ගියොත් මේ රටේ ඇතිවන ප්‍රශ්නය මේ ආණ්ඩුවට දරා ගන්න පුළුවන්ද? මේ ආණ්ඩුවට පැවැත්මක් ඇති වෙයිද? මේක ආණ්ඩුවට ලොකු බලපෑමක්. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා මතක තියාගන්න, බේට් ගේනා වෙනුවට, රසායනික පොර ගේනා වෙනුවට ඔබතුමා එතනෝල් ගේන්න ගියොත් අපි බලාගන්න. ඒක වැරදි. ඒක වැරදි. මේ වෙලාව අත්‍යවශ්‍ය දේ තමයි ඔබතුමා මුල පුරන්න ඕනේ. ඔබතුමා කියනවා මං හරි ප්‍රජාතන්ත්‍රවාදී, මං 22 ගෙනාවා, මගේ බලතල මං අඩු කරගත්තා. අපි පිළිගන්නවා. අපි ඇස් දෙකින් දුටුවා. ගරු විපක්ෂ නායකතුමා කිව්වා 19 නිර්මාර්ථ ඔබතුමා. ඔබතුමා මේකට වෙනස්කමක් කරන්නේ නැහැ කියන එක ගරු විපක්ෂ නායකතුමා කිව්වා. ඒක අපි පිළිගන්නවා. නමුත් මේ වෙලාවේ සීනි ටික ගේන්න, එතනෝල් ටික ගේන්න ඩොලර් 100 කරන්න වුණොත් මේ සම්පූර්ණ වගකීම ගණ්ඩ වෙන්නේ සභාපති ජනකට. සභාපතිතුමා, ඔබතුමා මතක තියාගන්න, ඔබතුමා කරන්නේ මා ජාතික අපරාධයක්. මා ජාතික අපරාධයක්. මේ අපරාධය කරන්නේ කුමරුද අපිට තේරෙනවයි. දැන් අපිට ආනයනය කරන්න වුණොත් කොමිස් මුදලට කතා කරන්න වෙනවා, කොමිස් කුට්ටි වලට දෙන්න වෙනවා. ඒක අපි අමදා මේ රටේ අත්දැකපු දේවල්. මේ කොමිස් වලින්ම තමයි මේ රට කාබාසිනිය වුණේ. 100% එකක සීනි බදුසානයක් දුන්නේ කාටද? සාමාන්‍ය ජනතාවටද නෑ. මේ මා පරිමාණය ආනයන කරන ආනයනකරුවන්ට. ඒ හින්දා ඔබතුමා මතක තියාගන්න, ඔබතුමා මේ කරන කොමිස් කුට්ටි වැඩේ වාම නවත්තන්න. අපි මේකට අපරාධ විමර්ශන කොමිෂන් සභාවට අපි පැමිණිලා දානවා මේක මොනාසින්න සිද්ධ වෙන්නේ කියලා. තව එකක්, මෙතන තව එක්කෙනෙක් ඉන්නවා. මෙතුමා තමයි මෙතුමාගේ සෙක්‍රටරි. මෙතුමා තමයි මෙයාගේ සේවකයන් ගද්දි සභාපතිතුමාට ලිංගිකල්ලස් දෙන්නේ. මේ තියෙන්නේ ඒකේ එක කටහඬ පතයක්. මේ මෙයා ඇවිල්ලා කාරක මේක සම්පූර්ණ අඬපටේ මංගාව තියෙනවා. මම මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙනවා. මේ කොහොමද දැන් වෙන්නේ? කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා තමයි රාජකාරි දෙන්නේ. එතකොට රාජ්‍ය සේවකේ කාර්යපටිපටි ඇතුළත් කරන්න. ගරු ජනාධිපතිතුමාට කියන්න, අපිට සේවාවක් ලබා දෙන්න ඕන නම්, අපිට ජොබ් එකක් දෙන්න ඕන නම් අපිට ලිංගික අල්ලස් අවශ්‍යයි. නැත්නම් අපි ජොබ් එකක් දෙන්න. මේක ඇතුළත් කරන්න කියන්න. එතකොට කාන්තාව ටික රෙඩි වෙයි, කෙලින්ම ඇවිල්ලා ඔබතුමාලත් එක්ක ඔබතුමාලා ඉල්ලන දේ දෙන්න. ඔබතුමාලාට අම්මලා ඉන්නවා, සහෝදරවරුන් ඉන්නවා, සහෝදරියන් ඉන්නවා, දූලා ඉන්නවා. මේ කරන ජාතික අපරාධේ මොනවාද? අපේ රටේ දූ දරුවන් අනාගතය මෙතනද පවතින්නේ? ඒ කියන්නේ ලිංගික අල්ලස් දුන්නොත් තමයි රාජකාරියක් ලැබෙන්නේ. මේ දේශපාලනේ මේ අරගලෙන් කිව්ව ඔය ක්‍රමයේ වෙනස් කරන්න කියලා. ඔය අරගලේ කරේ මොකටද අපි? අපිව පුනරුත්ථාපනය කරන්න ඉස්සල්ලා ඔබතුමාලා පුරන්සුපාලය වෙලා ඉන්න. ඔබතුමාලා ඉල්ලන්නේ තනිකරම ලිංගික අල්ලස්. ලිංගික අල්ලස් දීලා ජොබ් ගන්නෙ මොකටද? දැන් ඔබතුමා පෑදිල මේ කටහඬ මතේ කියනවා නෑ දූවඩ ගෙව්වනේ අම්මා වඩ ගෙව්වයි කියලා. ඔව් කියනවා. සුපිරියා, ඒ සුපිරි කතාව. ඒක දවසේ කතාව ඒක තමයි. දූට ඉන්න කිව්වේ නෑනේ. ඔයාට ඉන්න කිව්වේ කියනවා. එතකොට දුව ජොබ් එක කරන්න ඕන නම් තමන්ගේ අම්මා ඒ මනුස්සත් එක්ක යන්න ඕනේ. කොච්චර ලොකු පාපයක්ද ඔය කරන්නේ? මේ ගැනත් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරනවා. අපි කියනවා මේ සභාපතිතුමාව වාම සේවයෙන් ඉවත් කරලා වැඩ බලන සභාපතියෙන් පත් කරලා රොමේෂ් පතිරණ ඇමතිතුමනි ගරු ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න උනේ ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපෙන්ද. ඔය මහින්දානන්ද, ජෝන්ස්ටන් ප්‍රනාන්දු හොඳ කෙලිකාරයෝ අපි දන්නවා. හරිද? මිනිසුන්ට කණ්ඩ නැති වෙලාවේ පාරවල් ලක්ෂයක් කාපට් කරන්න ගියා. අන්න ගෙදර ළමයින්ට කිරිපිටි කෙනයි.
එහෙම තත්ත්වයක් නැතිබ්බේ. ඒ හින්දා රනිල් වික්‍රමසිංහට ගෙදර යන්න ඕන නම් ඔය ඇමතිවරු තියාගෙන වැඩ කරගත්ත දැන්. ඒත් අපි හිතනවා රනිල් වික්‍රමසිංහට මේ රට අදන්න ඕන උමනාවක් තියෙනවා. ඒ ඒ මනුස්සයට ඒ උමනාව තියෙනවා නම් ඒ මනුස්සයර අදාළ ඇමතිවරු පත් කරගෙන ඒ අදාළ ජනතාව එකතු කරගෙන එයාට ගමනක් යන්න පුළුවන්. ඒ යන්න පුළුවන් ජනතාව කරමතින් විතරයි. මේ රාජ්‍ය සේවකයේ ඉන්න සභාපතිවරු මේ ඉන්න ලේකම්වරුන්ගෙන් අත් ගමනක් නැහැ දේශපාලන වශයෙන්. දේශපාලන අධිකාරියෙන් තීන්දුවක් ගන්න මේ වගේ ලිංගි කල්ලා නිලධාරීන් තියාගන්නවද ගෙදර යවනවද? මේවට අපිට උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එනවා. එවිල්ලා අපි මේ තොරතුරු වාර්තා කරනවා. ඊට පස්සේ මේකට මොනවද වෙන්නේ කියලා අපි බලන් ඉන්නවා. අනිවාර්යෙන් මේකට සාධාරණ වුණ නැත්නම් අපි මේක වැටුණාට පස්සේ අරගලයක් කරලා තව ජනාධිපති කෙනෙක් හොයාගන්න නැහැ. ඒ කාලේ ඉවරයි. දැන් වැරදි වෙනවා නම් දැන් අපි මේකට පෙනී සිටිනවා. මේකට තමයි අපි පටන් ගත්තේ සිටිසන්ස් කියන මේ සංවිධානය. ආයිබෝවන්.